අයිබෝන් සුබ දැසනක් වේවා මාදවි සුබ දැසනක් සුබ දැසනක් අයිබෝන් අඟහරුවාදා දවසේ විඳින උදෑසන ආරම්භ කරනයි සූදානම දැන් මේ දවස්වල ලංකාවේ සංස්කෘතික වටිනාකම තදින් දැනෙන කාල සීමාවක් ඔව් හෙට දවස් අවසන් රන්දෝලි මහා පෙරහැර විදි සංචාරය කෙරෙනවා ඉතින් හිරු ටීවී ඔස්සේ ඔබට ඒක නරඹන්න රස විඳින්න එහි සුන්දරත්වය අසිරිය දකින්න හැකියාවක් ලැබෙන බවත් මතක් කරනවා විශේෂයෙන්ම ඇසල පෙරහැර මංගල්‍යය පිළිබඳව කතා කරද්දී මාදවි ඉතිහාසයේ ඉඳන්ම පෙර රජ දවස සිට අපේ රටේ නොකඩවාම පවත්වාගෙන එන ඉතින් ඒක අපි මම හිතනවා මුළු හදවතින්ම අගය කළ යුතු කාරණාවක් හේතුව බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව අවශ්‍ය කරන්නේ නිසි ගෞරවය ලබා දෙමින් තමයි මේ කටයුතු සියල්ලක් සිද්ධ කරන්නේ විශේෂයෙන්ම මතක් කරනවා අද දවසේදීත් පෙරහැර විදි සංචාරයක් කිරීමවා ඒ වගේම හෙට දවස් අවසන් රන්දෝලි මහා පෙරහැර ඉන්පසු අනිද්දා දවසේදී දහවල් පෙරහැරත් එක්ක දිය කැපීමේ මංගල්‍ය පෙරහැර නිමාටපත් වෙනවා ඉතින් විශේෂයෙන්ම පෙරහැර නරඹන්නට යන ඔබට අපි මතක් කරන දේ තමයි මහනුවර කියන්නේ විශේෂයෙන්ම ඓතිහාසික වටිනාකම තියෙන සිංහලයේ අවසන් රාජධානිය ඉතින් ඒක නිසා මේ පරිසරයේ වටිනාකම රකින්න කියන ඉල්ලීම කරනවා ඔව් ඉතින් ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා මේ දේවල් වලටත් ගරු කරමින් පෙරහැර රස විඳින්න පෙරහැර නරඹන්න ඒ වගේම ලංකාවට සංචාරක ආකර්ෂණය බොහෝම තදින් දැනෙන අවස්ථාවක් මේ අවස්ථාව මේ කාලය පෙරහැර නිසාම ඉතින් මේ හැම කෙනෙක්ම අපේ රට ගැන වගකීමෙන් යුතුව ඒ තෘප්තිය ලබන්න කියලා තමයි අපි කියන්නේ විශේෂයෙන් අවසානයේදී මතක් කරන්න ඕන දෙයක් තමයි අපි අපේ රටේ මිනිසුන් විදිහට අර කිව්වා වගේ විදේශිකයන් ඉදිරියේ අපි හැසිරීම කියන එක බොහොම හොඳින් සන්නවර පවත්වා ගත යුතුයි සමහර අවස්ථාවලදී අපි දකිනවා හැමෝම නෙවෙයි සුළු පිරිසක් ඒ කරන කටයුතු නිසා අනිත් අයගේ නම්බුවත් රටේ නම්බුවත් ගෞරවයක් සියල්ලක් නැති වෙලා යනවා ඉතින් ඒ නිසා ඒවැනි තත්ත්වයන් නැති කරන්න ඔබ මැදිහත් වෙන්න බා කියන ඒ බගෑපත් ආදරණීය ඉල්ලීම සිද්ධ කරනවා ජන්මපත්‍ර පරීක්ෂා කරන දවස අඟහරුවාදා දවස ඉතින් අද දවසේදී ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරන්න සූදානම් වෙනවා ඔබට හැකියාවක් ලැබෙනවා දුරකථනයෙන් අප සමගින් සම්බන්ධ වෙන්න දුරකථන අංකය මතක් කරගන්න 2444555 ඒ වගේම ලිපි වලට අවස්ථාව දෙන්න සූදානම් ලිපි කීපයක් මාධ්‍ය යටි තියෙන මගේ යටි තියෙන අපි හඳුනා ගන්න කැමති අද දවසේ අපේ සුපුරුදු හිතවතා පානුදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා අයිබුවන් සුබදාසක් අයිබුවන් හරි මාධවි දැන් මම හිතනවා ඉදිරියේදී විශේෂ දෙයක් තිබෙනවා මේ දැන් මේ දවස්වල උසස් පෙළ විභාගයේ සූදානම් ඒ වගේම ශිෂ්‍යත් විභාගයක් තිබෙනවා ඒ නිසා ඔය ලිපියට අවස්ථාව දෙනවා ඔව් මුලින්ම අවස්ථාව ලබා දෙන්න හදන්නේ මේ ඉදිරියේදී එළඹෙන ශිෂ්‍යත් විභාගයේ සූදානමින් ඉන්න පුංචි දියණියකගේ ජන්ම පත්‍රයක් විසඳන්නට ඉතින් මේ ලිපිය යොමු කරන්නේ netmini සංකල්පනා රත්නායක පුංචි දියණියගේ ශිෂ්‍යත් විභාගයට ඇය මුහුණ දෙන්නට ඉන්න නිසා ඇගේ ජන්ම පත්‍රේ මොන ආකාරයෙන්ද කියා මවක් වශයෙන් ඇය අසා තිබෙන්නේ මේ netmini දියණියගේ මව ඉතින් ඔන්න උපන් දිනේ මම මේ විදිහට සඳහන් කරන්නම් මලවි මහත්මයා 2006 9 වෙනි මාසේ 26 වෙනිදා තමයි netmini දුව ඉපදිලා තිබෙන්නේ උපන් වේලාව උදේ 9:30ට. වෘශ්චික ලග්නෙන් කියා සඳහන් කර තිබෙනවා ඇයට මේ එළඹෙන 21 වෙනිදා ලියන විභාගයට මොන ආකාරයෙන් මුහුණ දෙන්නට පුළුවන් වේවිද? ඇයට ශක්තියක් වෙන්නට කරන්නට අවශ්‍ය පිළියම් යමක් තිබෙනවාද කියයි මවට දැනගන්නට අවශ්‍යයි. මේ දරුවා උත්පත්ති ලැබලා තියෙන්නේ වෘශ්චික ලග්නේ කටක නමාංශකෙන්. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය කේන්ද්‍රය ගත්තොත් මේ දරුවගේ කේන්ද්‍රය සතර කේන්ද්‍රයේ ග්‍රහයෝ නැහැ. සතර කේන්ද්‍ර ග්‍රහ නැහැ. නමුත් මේ කේන්ද්‍රය ඉතා සියුම් ආකාර සකස් කරනකොට මේ 12 වෙනි කුටි වෙන චන්ද්‍රගුරු සම්බන්ධය ලග්නය තුළට සම්බන්ධ වෙලා සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයේ 10 වෙනිට සම්බන්ධ වෙනවා. මේස පැහැදිලිව කියන්න ඕනේ මේ කේන්ද්‍රයේ උත්පත්තියම ඉතාම ප්‍රබල කේන්ද්‍රයක්. විශේෂයෙන්ම ගජකේසර කියන යෝගය ඉතා පැහැදිලි ආකාරයට ලග්නය තුළ යෙදিলা ප්‍රබලත්වයට පත් වෙලා තියෙනවා. මේක ඉතා පැහැදිලි ඥාන යෝගයක්. ඉතා පැහැදිලිව වගකීමෙන් කියන්න පුළුවන් මේ දරුවා ඉතාම දක්ෂ දරුවෙක් බව මේ දරුවගේ අනාගත ඉලක්කයන් සහ අරමුණු සපුරා ගන්නට පුළුවන් පැහැදිලි වාසනා ගුණයක් තියෙන බව වර්තමානයේ ඇතැම් දිනා කියන්න පුළුවන් මේ දරුවා ලග්නේ රාශියක් ගත කරනවා මොකද වෘච්චික ලග්නේ ආරම්භයේ ඉපදුනාට වෘච්චික ලග්නේට වඩා ඊට පෙර රාශිය වෙන තුලා රාශිය ප්‍රබල බලයක් මේ උත්පත්ති කේන්ද්‍රය තුල තියෙනවා මේ දරුවට ඉතා පැහැදිලි අනාගතයක් තියෙනවා විශේෂයෙන් මේ දරුවා වර්තමානයේ ගත කරන දසා කාලය ගත්තොත් 2007 දෙසැම්බර් 2 වෙනිදා සිට 2023 සැප්තැම්බර් 9 වෙනිදා දක්වා ගත කරන්නේ ගුරුගේ නැත්තම් බ්‍රහස්පතිගේ මහත්සා කාලයේ මේ භවංශක නුව ගුරු ග්‍රහයා ලග්නය තුළ බලවන්ත ග්‍රහයා වෙලා සෙනසුරුගෙන් චරිතවත් වෙනවා. ඉතාම ධෛර්ය සම්පන්නව තමාගේ අනාගත අරමුණු සහ අභිලාෂයන් ජය ගන්නා දරුවෙක්. මේ දරුවට ඉතා පැහැදිලි අනාගතයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බෝධි පූජා ආදී කටයුතු වලින් රත වෙන්න මේ දරුවා මේ දරුවගේ අධ්‍යාපන කටයුතු වල ඉතා උසස් ප්‍රගතියකට පත් වෙන බව වගකීමෙන් කියන්න පුළුවන් බව පැහැදිලිව කියන්න අවශ්‍යයි. හරි. දුරගතනට අවස්ථාව දෙන්න සූදානම් වෙනවා. සඳමාලින්න මහනුවරෙන්. ආයිබෝන් සඳමාලි සුබ දැසනක් වේවා. සුබ දැසනක්. හරි අපිට කියන්නකෝ මහනුවරින් සඳමාලි ඔව් අපිට කියන්නකෝ උපන් දිනේ සහ වෙලාව
මොනවාගේ කාරණාවක් සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය වෙන්නේ? මට දැනගන්න අවශ්‍යයි එයාගේ අනාගතේ කොහොමද, අධ්‍යාපනයේ කොහොමද කියලා දැනගන්න අවශ්‍යයි මට ඉතර අනාගතේ. හරි, අපි බලමු කොහොමද කියලා. මේ දරුවා මීන ලග්නෙන් උත්පත්ති ලැබලා තියෙන මීන ලග්නේ ධනු නමාංශකෙන් සුවන්නකති සිවිනි පාදයෙන්. මේ කේන්ද්‍ර තුලත් බලනකොට සාමාන්‍ය කේන්ද්‍රහන බලනකොට ඉතා පැහැදිලිව පේනවා සතර කේන්ද්‍ර ග්‍රහයන් නොමැති බව. ඒ සත්‍යයක්. මේ දරුවාගේ සතර කේන්ද්‍ර ග්‍රහය නැහැ. ඒක නිවැරදි. ඉතා පැහැදිලිව කිය යුතු කාරණයක් තියෙනවා. මේ දරුවා උත්පත්ති ලැබලා විශේෂයෙන්ම පළවෙනි අවුරුදු 3ක් ගත කරන කාල සීමාව තුළදී ඒ රාෂ්ට්‍රක අපලදායි තත්ත්වයක් පැවතුණා. මේ දරුවට අනාගතයේදී මේ දරුවගේ දියුණුව සහ ප්‍රගතිය අත්පත් වෙනවා පෙන්눔 කරන්නේ උපන් රට තුළ නෙමෙයි, උපන් රටෙන් පිටවීමෙන්. ඒ නිසා මේ දරුවට මේ උපන් රට තුළ ජීවත් වෙනවට වඩා රටෙන් පිටවීමෙන් උසස් ප්‍රතිඵල, යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. මේ දරුවාගේ අනාගතයේ අධ්‍යාපන ශාස්ත්‍රයක් වශයෙන් යොමු කරනකොට විශේෂයෙන්ම ඔය කාර්මික ශාස්ත්‍රයකට, විශේෂයෙන්ම මේ විදුලි කාර්මික ශාස්ත්‍රයකට යොමු කිරීම ඉතා යහපත් වෙනවා. එවැනි අංශයක දක්ෂතා සහ හැකියාවන් පෙන්눔 කරන යෝගයක උත්පත්ති ලැබලා තියෙනවා. මින් අදහස් කරන්නේ මේ දරුවට සහජ කුසලතාවයන් සහ දක්ෂතාවයන් තියෙන චරිතයක් බවයි. මේ දරුවා නියත වශයෙන්ම අනාගතයේදී විදේශගත වෙනවා. මේ වර්තමානයේ ගත කරන කාල පරිච්ඡේදය ගත්තොත් 2013 වර්ෂයේ පෙබරවාරි 19 වෙනිදා සිට 2020 ජනවාරි 14 වෙනිදා වෙනකන් මේ දරුව ගත කරනවා මේ කුජගේ මහත්සා කාලේ. ඉන්පසු රාහුගේ මහත්සා කාලේ. නමුත් කුජගේ දශාවට වඩා රාහුගේ දශාව යහපත්. මේ දරුවට ඉදිරියේදී විශේෂයෙන් වයස අවුරුදු 20න් පමණ පසුව විදේශගත වීමේ වාසනා ගුණ තියෙන බව ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා. හොඳයි. නැවතත් අපි ලිපියකට අවස්ථාවක් දෙමු රුවන්. මේ ලිපිය යොමු කරලා තිබෙන්නේ තෙවින් බණ්ඩාර පුංචි පුතාගේ ජන්ම පත්‍රය තමයි මේ යොමු කරලා තිබෙන්නේ. හෝමාගම සිට තමයි අපිට මේ ලියන්නේ. උපන් දිනය ලෙස සඳහන් කරන්නේ 2012 ජනවාරි මාසේ 18 වෙනිදා පස්වරු 3:35ට. තෙවින් පුතා ඉපදිලා තියෙන්නේ 2012 ජනවාරි 18 වෙනිදා පස්වරු 3:35ට. ඉතින් තෙවින් පුතාට බලපාන යම්කිසි අපලදායක තත්ත්වයක් තිබෙනවාද යන්න පිළිබඳව තමයි ඔහුගේ දෙමව්පියන්ට දැනගන්නට අවශ්‍යව තිබෙන්නේ. මේ දරුවා උත්පත්ති ලැබලා තියෙන්නේ වෘෂභ ලග්නේ කන්‍යා නමාංශකෙන්. ස්ත්‍රී නමාංශකක ඇත්ත වශයෙන්ම උත්පත්ති ලැබලා තියෙන්නේ. මේ කේන්ද්‍රය අපි ගත්තොත් මේ සියුම් ආකාර බැලුවොත්, සාමාන්‍ය විදිහට බැලුවොත් මේ කේන්ද්‍රයේ තියෙන විශේෂත්වයක් තමයි සතර කේන්ද්‍රයේ ගහයෝ ඉන්නවා. අපි සාමාන්‍ය කියන සතර කේන්ද්‍රයේ පිරුණු කේන්ද්‍රයක් කියලා. මේ නිසා මේ උත්පත්ති කේන්ද්‍රයේ වෘෂභ ලග්නේ ලග්නාධිපතියවන සිකුරු කේන්ද්‍රයේ 10 වැන්නේ පිහිටලා තියෙනවා. නමුත් මේ දරුවා මේ වර්තමානයේ ගත කරන කාල පරිච්ඡේදය බලනකොට විශේෂයෙන්ම 2015 වර්ෂයේ ජූනි මාසයේ 22 වෙනිදා සිට 2034 වර්ෂයේ මාර්තු මාසේ 14 වෙනිදා වෙනකන් ගත කරනවා සෙනසුරුගේ මහත්සා කාල පරිච්ඡේදය. මේ කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා උත්පත්ති කේන්ද්‍රය තුළ ඉදිරිය තියෙන සාමාන්‍ය ඉදිරි බැලුත් 6 වැන්නේ වුණත් භව කේන්ද්‍රණු බලනකොට සෙනසුරා තුලා රාශියට සම්බන්ධ වෙලා උච්චර සොකීය උච්ච රාශියට සම්බන්ධ වෙලා මේ කේන්ද්‍රයේ 5 වැන්නටයි යෙදෙන්නේ. මේ නිසා ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ දරුවාට යම් යම් අගුණදායී තත්ත්ව සුළුවෙන් පැවතුනාට මේ කේන්ද්‍රය තුළ සෙනසුරුගෙන් අගුණ නැහැ. නමුත් මේ ගත කරන කාල සීමාව මේ දරුවට ඒ රාෂ්ට්‍ර කාල පරිච්ඡේදයක්. මේ ඒ රාෂ්ට්‍ර කපලදායි තත්ත්වය ඇත්ත වශයෙන්ම මේ දරුවට ඉදිරියට වසර 6ක පමණ කාලයක් පවතිනවා. මේට හේතුව මේ කේන්ද්‍රීය ජන්මේ රාෂ්ට්‍රක නැත්තම් චන්ද්‍රේ රාෂ්ට්‍රකයේ අවසන් වෙන විටම මේ දරුවගේ ආරම්භ වෙනවා ලග්න අෂ්ටම ඒ රාෂ්ට්‍රකය සහ මේ උත්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයාගේ පීඩා වීමේ කාල පරිච්ඡේදය සහ සූර්ය ඒ රාෂ්ට්‍රකය. මෙසේ ඉදිරියට වසර 6ක පමණ කාලයක් ආසන්න වශයෙන් 2022 වර්ෂයේ අවසානයේ පමණ වෙනතුරු මේ දරුවට ඒ රාෂ්ට්‍ර කපලදායි කාල පරිච්ඡේදයක් පවතිනවා. නමුත් මේ දරුවාට ඉතාමත් යහපත් වෙනවා චන්ද්‍රකාන්ති කියන ගල් වර්ගයේ පැලඳීම, රත්න ගෝමේද කියන ගල් වර්ගයේ පැලඳීම සහ වෛරෝඩි කියන ගල් වර්ගයේ පැලඳීම. මේ ගල් වර්ගයෙන් විශේෂයෙන් රත්න ගෝමේද කියන ගල් වර්ගයේ නාලෝකයේ පරාවර්තනය වෙන්නටත්, මීට අමතරව චන්ද්‍රකාන්ති සහ වෛරෝඩිය සාමාන්‍ය ආකාරයට පැලඳින්න ඒ යහපත් වෙනවා. කෙසේ නමුත් මේ දරුවාට දැන්ට ගත කරන කාල සීමාව අපලදායක කාල පරිච්ඡේද බව ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා. හරි, අපි දැන් සූදානම් වෙනවා අසන්තිගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න. අසන්ති කෑගල්ලෙන් අපිට මේ කියවනවා 1988 ජූනි මාසයේ 8 වෙනිදා 1988 ජූනි මාසයේ 8 වෙනිදා අලුයම 2:58ට තමයි අසන්ති ඉපදිලා තිබෙන්නේ. විශේෂයෙන් දැනගත යුතු කාරණා දෙකක් පිළිබඳව සඳහන් කරනවා. මේ දෙක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියලා සඳහන් කරන්නේ. විශේෂයෙන් පළවෙනි එක තමයි විවාහය. අනිත් කාරණා තමයි ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ ව්‍යාපාරයේ දියුණුව කොයි විදිහටද කියන එක තමයි දැනගන්න අවශ්‍ය කියලා කියන්නේ. මේ දරුවා උත්පත්ති ලැබලා තියෙන මේෂ ලග්නේ පුරුෂ නමාංශකයක් වන මිතුන නමාංශකෙන්. නමුත් ඔය සාමාන්‍ය කේන්ද්‍රයෙන් බොහෝ දුරට එක්ක වෘෂභ නැත්තම් කටක නමාංශකයේ හේදිලා ඇත්තේ. නමුත් ඇත්ත වශයෙන්ම පුරුෂ නමාංශකයක උත්පත්ති ලැබලා තියෙන්නේ.
මේ කේන්ද්‍රය තුල තියෙන විශේෂත්වයක් තමයි සාමාන්‍ය කේන්ද්‍රය ගත්තොත් ඔබට පෙනේවි ගුරු ග්‍රහය ලග්නය තුල ඉන්නවා. නමුත් මේ භව කේන්ද්‍ර සටහන සකස් කරනකොට ඉතා පැහැදිලිව පේනවා ගුරු ග්‍රහය කේන්ද්‍රයේ දෙවෙනි කොටුවට තමයි යෙදෙන්නේ. භව අංශකණු ගුරු දෙවෙනට යෙදෙනවා. ඒ වගේම මෙතනදී බුදු සහ සිකුරු එකට සංයෝගාත්මක ගුණයක් පෙන්වුම් කරනවා. කලාකාමී නිර්මාණශීලී සම්බන්ධයක් ජීවිත තුල පෙන්වුම් කරත් ඇතම් කටයුතු ඔබ භාගයට පටන් ගන්න භාගයට නවත්තනවා. අන්න එක එක්තරා විදිහක් කියනවා දුර්ලභයි තත්වයක්. මේ තත්ත්වේ යටපත් වෙනවා මේ තත්ත්වේ පාලනය වෙනවා ඔබ විශේෂයෙන්ම පළඳින්නට අවශ්‍ය වෙන මොකක්ද මේ දියමන්ති සහ පච්ච කියන ගල් වර්ග දෙක. එන ආලෝකයේ පරාවර්තනය වෙන්න පළඳින්නට ඕන. මීට අමතරව මේ කේන්ද්‍රය අපි ගත්තොත් විශේෂයෙන්ම රවි ග්‍රහය ඉන්නව වෘෂභ රාශියේ 23 වෙනි අංශකේ, බුධ ග්‍රහය ඉන්නව මිථුන් රාශියේ 1 වෙනි අංශකේ. එහෙමනම් ඔබ තව දියමන්තියකුත් තව පච්ච ගලකුත් එන ආලෝකයේ අවශෝෂණය වෙන්නට තුඩ කපා පළඳින්නට අවශ්‍ය වෙනව මොකක් සමගද? චන්ද්‍රකාන්තියකුත් සමග. මෙලෙස මේ ගල් වර්ග පළඳින්න විශේෂයෙන්ම කිව යුතු කාරණේ ඔබ යම් දෙයක් පටන් අරගෙන දිගට ක්‍රමානුකූලව අවසානයක් දක්වා කරන්න නැති ස්වභාවයක් තියෙනවා. කිසිමුත් විවාහය සම්බන්ධ පැහැදිලිව කිව යුතු කාරණයක් තමයි මේ කේන්ද්‍රය තුළ ඔබ ටිකක් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. ඇතැම් බලාපොරොත්තු ඔබගේ අතගාවට ඇවිල්ලා මගහැරලා යන ස්වභාවයක් තියෙනවා විවාහය සම්බන්ධ බලාපොරොත්තු සහ අරමුණු. මේ නිසා මේ තත්ත්ව බොහෝ දුරට සමනය වෙයි. ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් වෙයි. මේ මම සඳහන් කරන ලද ගල් වර්ග පැළඳීම තුළින් ඔබට සෑහෙන සහනයක් ජීවිත තුළට අත්පත් වෙන වගේ විශේෂයෙන් කිව යුතු කාරණයක්. හොඳයි. නැවතත් ලිපියකට අවස්ථාවක් දෙමුරුවන්. මේ ලිපිය යොමු කරන්නේ මහනුවර සිට බිසෝ මැණිකේ. 1954 12 මාසේ 19 වෙනිදා තමයි ඇය උපත ලබා තිබෙන්නේ රාත්‍රී 10:28. බිසෝ මැණිකේගේ ජන්ම පත්‍රය අනුව ඇගේ අසනීප තත්වය සෞඛ්‍ය තත්වය මොන ආකාරයෙන් විසඳේද යන්න පිළිබඳවයි ඇයට දැනගන්නට අවශ්‍ය වන්නේ. නැවතත් උපන්දින දින සහ 1954 12 මාසේ 19 වෙනිදා රාත්‍රී 10:28. අසනීප තත්වය ගැන තමයි විමසන්නේ අය විශේෂයෙන්. 1954 12 මාසේ 19 වෙනිදා රාත්‍රී 10:28. සිංහ ලග්නයේ උත්පත්ති ලැබලා තියෙන්නේ පුරුෂ නවාංශකයක් වන මිථුන නවාංශකෙන්. උත්පත්ති ලැබලා තියෙන්නේ මේ කේන්ද්‍රයේ කිවිතු කාරණයක් තියෙනවා විශේෂයෙන්ම අඟහරු කේන්ද්‍රයේ 7 යෙදිලා. ඒ වගේම මේ උත්පත්ති තියෙනවා සාමාන්‍ය වශයෙන් බැලුවොත් චන්ද්‍ර සිකුරු ශනි කියන ග්‍රහයන් තිදෙනාම එකට සංයෝගාත්මකව පිහිටලා තියෙනවා. මේ නිසා කිව යුතු කාරණේ තමයි මේ කේන්ද්‍රයේ චන්ද්‍රයා තුලා රාශිය තුල ඉඳලා තියෙනවා. මේ කේන්ද්‍රය තුල මේ වර්තමාන කාල සීමාව ගත්තොත් සඳු සිකුරු සහ ශනි එකට සංයෝගාත්මකව පිහිටියොත් ශනි සහ සිකුරු එකට සංයෝගව පිහිටන විශේෂයෙන් මතක තියාගන්න ඕන ලේ ගමන් කිරීමේ වේගය වෙනස් කරන ශරීරය තුල. ඉතින් ලේ ගමන් කිරීමේ වේගය වෙනස් කරන නිසා හෘද රෝගී තත්ත්වකින් වගේම රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වයක් ඇති වෙනවා. මේ නිසා ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මුත්‍රා අසනීප ඇති කරන්න බලනවා. මෙන්න මේ නිසා පච්ච ගලක් තුඩ කපල පළඳින්න රතු කැටයක් පළඳින එන ආලෝකයේ පරාවර්තනය වෙන්න වෛරෝඩියක් සමග එවිටේ පවතින බාධක සහ ග්‍රහ දුස් දුරු වෙලා ඔබට යහපතක් ප්‍රගතියක් සලසයි. කෙසේ නමුත් කිව යුතු කාරණේ තමයි මේ වර්තමානයේ ගත කරන කාල පරිච්ඡේදයේ බුදගේ මහත්සා කාල පරිච්ඡේදය නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න. මොකද බුද අස්තත්වයට පත් වෙලා තිනවා රවිගෙන්. මේ නිසා ලේ ගමන් කිරීමේ දෝෂකාරී තත්ත්වයක් ඉතා පැහැදිලිව ශරීර තුළ පෙන්වනවා. පච්ච ගලක් තුඩ කපලා එන ආලෝකය අවශෝෂණය වෙන්නට පැළඳීම අත්‍යවශ්‍ය වෙනවා. රාමෙන් පස්සේ අපි නැවතත් වින්දින උදෑසනේ ඔබ ජන්ම පත්‍ර පරීක්ෂා කරන සූදානම්. මාධවි දුරකථනය කෙනෙක් ඉන්නවලු. හා අපි කතා කරලා බලමු. අයිබෝවන් සබ උදෑසනක්. අයිබෝවන් සබ උදෑසනක්. හරි. මල්ලිකා මහත්මිය කොහෙන්ද මේ කතා කරන්නේ? බලංගොඩින්. බලංගොඩින්. හරි. උපන් දිනය සහ වෙලාව කියන්නකෝ. 1992. හා 12 සිනමාසෙ 29 වෙනිදා. උපන් වෙලාව? උපන් වෙලාවේ 11:05 උදේ. උදෑසන 11:05. මේක මම හිතනවා ඔබේ දරුවෙක්ගේ කේන්දරයක්. ඔව් ඔව්. කියන්න බලන්න මොන වගේ කාරණාවක් සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍යද? මට දැනගන්න ඕනේ දරුවගේ හැකියාව, විවාහය අපල තියෙනවද? ඒ තමයි මට දැනගන්න ඕනේ අනාගතය ගැන. හරි අපි බලමු කොහොමද කියලා. කුම්භ ලග්නයේ වෘෂභ නවාංශකෙන් උත්පත්ති ලැබලා තියෙන්නේ සියාවසනකට දෙවෙනි පාදේ. මේ වර්තමානයේ ගත කරන කාලයේ ගුරුගේ නැත්තම් බ්‍රහස්පති මහත්සා කාලයේ 2019 වර්ෂයේ පෙබරවාරි මාසේ 4 වෙනිදා වෙනකන්, ඒ කියන්නේ නිදහස් දවස දක්වා පවතිනවා. ඉන්පසු ඉන්ටෙන්සිටි ඉදිරියට වසර 19ක කාලයක් සෙනසුරුගේ මහත්සා කාලයේ ගත කරන්න සිද්ධ වෙනවා පෙන්නුම් කරනවා. මේ කේන්දරේ බැලුවොත් අපි භව සටහන අනුව බලනකොට උත්පත්ති චරිතවත් වෙන ප්‍රධාන ග්‍රහය තමයි රාහු. මේ නිසා මේ කේන්දරය තුළ එකතැනක ඉන්න වෘතීන් මේ දරුවට ඉතා පැහැදිලිව ගැලපෙන්නේ නැති බව පෙන්වනවා. මෙයාට එකතැනක ඉන්න වෘතීන් ගැලපෙන්නේ නැහැ, නිතර ඇවිදිමින් කරන වෘතියකට තමන් සම්බන්ධ වෙන පැහැදිලි පිහිටීමක් කේන්දරය තුළ තියෙනවා. මානසික අභ්‍යන්තරයේ උසස් දියුණුවක් පෙන්වුම් කරලා තියෙනවා. තමන් උත්සාහයෙන් ධෛර්යයෙන් තමාගේ අරමුණු කරා යන බව පෙන්වුම් කරනවා. විශේෂයෙන් විවාහය නියෝජනය කරන පිහිටීම
නියෝජනය කරන රවිගහයාගෙන් මේ ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා තමාගේ ස්වාධීන කැමැත්ත තුළ සිදුවන විවාහයක් පෙන්නුම් කරනවා මේ අනුව මේ වර්තමානයේ ගත කරන මා කලින් සඳහන් කරා මේ ගුරුගේ නැත්තම් බ්‍රහස්පතිගේ මහත්සා කාලයේ ඒනුත් මේ කතා කරන කාල පරිච්ඡේදයේ 2016 අවුරුද්දේ සැප්තැම්බර් 23 වෙනිදා වෙනකන් ගත කරනවා ගුරුගේ මහත්සාවේ කුජගේ අන්තර්දසා කාලයේ ඉන්පසුව විශේෂයෙන් 2016 සැප්තැම්බර් 23 වෙනිදායින් පසුව එළමෙන ගුරුගේ මහත්සාවේ රාහුගේ අන්තර තුළදී බොහෝ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ වෙනවා මොකද හේතුව මේ කේන්ද්‍රයේ මම කලින් කිව්වා රාහු ග්‍රහයාගෙන් තමයි චරිතවත් වෙන්නේ කියලා මේ නිසා ඒ දසා කාලයේ ඉතින් සිට ඉදිරියට මේ දරුවගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයටපත් වෙන යහපත් කාල පරිච්ඡේදයක ආරම්භය උදා වෙන බව ඉතා පැහැදිලිව පෙන්වනවා සියලු අරමුණු සහ බලාපොරොත්තු කරා යන්නට ශක්තිය බලය වාසනා ගුණය තියෙනවා හොඳයි අපි නැවතත් ලිපියකට අවස්ථාවක් දෙමරුවන් මේ ලිපිය යොමු කරලා තිබෙන්නේ කුමාර නුගේගොඩ සිට කුමාරට දැනගන්නට අවශ්‍ය වන්නේ රැකියාව ශරීර සෞඛ්‍ය සහ අනාගතය පිළිබඳව මම සඳහන් කරන්නම් උපන් දිනය 1973 නොවැම්බර් එහෙමත් නැත්නම් 11 මාසේ 25 වෙනිදා පස්වරු 2:53ට තමයි කුමාර උපත ලබා තිබෙන්නේ 11 මාසේ 25 වෙනිදා පස්වරු 2:53ට දැනගන්නට අවශ්‍ය රැකියාව ශරීර සෞඛ්‍ය සහ පොදුවේ අනාගතය මොන ආකාරයෙන් විසඳෙයිද කියන වග පිළිබඳවයි කුමාරට. මීන ලග්නේ කුම්භන මාසිකෙන් උත්පත්ති ලැබලා තියෙන අනුරණකති සිව්වෙනි පාදෙන්. මේ අනුව සෙනසුරුගේ මහත්සාව 1975 අප්‍රේල් 8 වෙනිදා වෙනකන් ගත කළා. එතෙන් සිට 1992 ජනවාරි 9 වෙනිදා වෙනකන් බුදුගේ මහත්සාව, එතෙන් සිට 1998 දෙසැම්බර් 3 වෙනිදා වෙනකන් කෙහෙතුගේ මහත්සාව කාලේ, එතෙන් සිට මේ වර්තමානයේ ගත කරනවා සිකුරුගේ මහත්සාව කාලය. සාමාන්‍ය මීන රාශියට උච්ච වෙන ග්‍රහයක් තමයි සිකුරු කියන ග්‍රහය. ඔබගේ කේන්ද්‍රයේ මේ සිකුරු ග්‍රහයා මීන ලග්නේ උත්පත්ති ලැබලා 10 වෙනේ පිහිටලා තියෙනවා. මෙන්න සිකුරුගේ දසාව ඔබට මේ සුභ අසුභ පලාපල මිශ්‍ර සමව ලැබෙන කාලයක්. හැබැයි ඔබ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකීමේදී හෘදය ආශ්‍රයෙන් ඇතිවෙන ස්නායුගත දුබලතා විශේෂයෙන් රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්ව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕන. මේ නිසා ඔබ මේ වර්තමානයේ ගත කරන කාල පරිච්ඡේදය බැලුවොත් බොහෝ දේවල් වලින් විශේෂයෙන්ම රැකියාවේ කටයුතු ආදියෙන් කරන කියන කටයුතු වලට බාධක සහිත කාලයක්. මේ නිසා ටිකක් මතක තියාගන්න ඕනේ මේ වර්ෂයේ ජනවාරි මාසයේ කියන්නේ එළමෙන වර්ෂයේ ජනවාරි මාසයේ අවසානයේ දක්වා කාලය ඔබට ඒ රාශියක සහිත අපලදායි කාල පරිච්ඡේදයක් නිසා කරන කියන කටයුතු හදිසිය අතහැර දෙමින් පෙන්නුම් කරනවා. මේ නිසා ටිකක් කල්පනාවෙන් බුද්ධිමත්ව ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම මේ චන්ද්‍රකාන්ති කියන ගල් වර්ගයේ වෛරෝඩියකුත් සමග පළඳින්න කාකනීලයකුත් සමග. මේ කාකනීලයේ එන ආලෝකයේ පරාවර්තනය වෙන්න පළඳින්න ඊට අමතරව වෛරෝඩිය සහ චන්ද්‍රකාන්ති සාමාන්‍ය ආකාරයට පළඳින්න එවිට ඔය පවතින බාධක බොහොමයක් දුරු දුරුවේ. කෙසේ නමුත් ඔබ ලබන අවුරුද්දේ 2017 ජනවාරි මාසයේ දක්වා ජනවාරි මාසයේ අවසානයේ දක්වා කාලයේ ඊටම ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. දුරකටන අවස්ථාව දෙන්න සූදානම් දුරකටන කෙනෙක් ඉන්නවා. ආයුබෝවන් ඔබට සුබ දැසනක් වේවා. හලෝ. හරි උපාලි මහත්මයා ආයුබෝවන් පොතු හැර සිට කතා කරනවා අපිට. හරි අපිට උපන් දිනේ සහ වේලාව කියන්නකෝ ඉක්මනටම. හරි. 1964 පළවෙනි මාසේ 24 වෙනිදා. රාත්‍රී 11:20ට. රාත්‍රී 11:20ට. හරි. මොන වගේ කාරණාවක් සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය වෙන්නේ? මහත්මයා මට දැනගන්න අවශ්‍යයි. ඉදිරි අනාගතේ කොහොමද කියන එකයි විශේෂයෙන් මට මේ මල්ලවි මහත්මයාගේ නම්බර් එක මට පෞද්ගලිකව ගිහින් හම්බෙන්න පුළුවන්ද කියලා ඒකත් දැනගන්න ඕනේ නම්බර් එකක්. හරි අපි නිෂ්පාදක කණ්ඩායමට අපි සඳහන් කරන ඔබේ දුර්ගතනා කියලා ලබා දෙන්නේ කියලා. අපි බලමු ඔබේ ජන්ම පත්‍රය අනුව කොහොමද විස්තර කියලා. ඔබගේ කේන්ද්‍රයේ ඔබ උත්පත්ති ලැබලා තියෙන්නේ ඇතැම් දෙනා කේන්ද්‍රය බලලා කියන්න පුළුවන් මේ කාල සර්පයෝගෙන් ඉපදලා තියෙන්නේ කියලා. කන්‍යා ලග්නේ ඇත්තම ඔබ ඉපදුනේ කන්‍යා නවාංශකෙන්. මා බොහෝ දුරට විශ්වාස කරන ඔබගේ කේන්ද්‍රය කන්‍යා ලග්නේ සිංහ නවාංශයකට හැදලා ඇති. ඔබගේ කේන්ද්‍රය එක වටිනා පිහිටීමක් තියෙන ඔබ කාල සර්පයෝගෙන් නෙවෙයි ඉපදලා තියෙන්නේ ඒක විශේෂයෙන් කිව යුතු කාරණයක්. ගුරු ග්‍රහයා බලවත්ව කේන්ද්‍රයේ හත්වැන්නේ යෙදෙනවා. මේ නිසා බොහෝ බාධක සහ අවිරතාවයන් යටපත් කොටගෙන කටයුතු කිරීමේ ශක්තියක් තියෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බලනකොට ලේවල බරාඩුකමක් තියෙනවා. අපි කියන්නේ හිමොග්ලොබින් අඩුයි කියලා. එහෙනම් ලේවල තියෙන යකඩ සාන්ද්‍රයේ දුර්වලතාවයක් ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා. පපුවේ හතිය සහිත රෝග, දැවිලි සහිත රෝග විශේෂයෙන් ආමාශකත උෂ්ණාතික රෝග ඇති වෙන පිහිටීමක් පෙන්නුම් කරලා තියෙනවා. මේ නිසා ඔබ වෛරෝඩියක් සමග විශේෂයෙන්ම රතු කැටයක් පළඳින්නට ඕන. මෙහිදී ඉතා පැහැදිලිව මතක තියාගන්න මේ රතු කැටය එන ආලෝකය අවශෝෂණය වෙන්නට පළඳින්නට ඕන. නමුත් මේ ගත කරන කාල පරිච්ඡේදය බලනකොට මේ වර්තමාන කාල සීමාව ඔබට බොහෝ බාධක සහ අවිරතාවයන් තිබුණත් ඒ ක්‍රමානුකූලව අවසන් වී යෑමට ආරම්භ වෙන කාල පරිච්ඡේදයක් වශයෙන් තමයි මේ වර්තමානයේ පෙන්වන්නේ. මේ නිසා ඔබ ටිකක් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ 2011 වර්ෂයේ අගෝස්තු මාසේ 5 වෙනිදා සිට ඔබ 2030 වර්ෂයේ අප්‍රේල් 27 වෙනිදා දක්වා ගත කරනවා සෙනසුරුගේ මහත්සා කාලය. ඔබ මීට අමතරව කාකනීල කියන ගල් වර්ගයත් පළඳින්න එන ආලෝකය පරාවර්තනය වෙන්නට ඒක ඉතා යහපත් වෙනවා.
මීළඟට අපි යන සූදානම් වෙන්නේ මහනුවර පැත්තට. මහනුවර සිට සඳරුවන් තමයි අපිට මේ ලිපිය යොමු කර තිබෙන්නේ. සඳරුවන්ගේ ජන්ම පත්‍රය අනුව උපන් දින 1994 4 මාසේ 4 උදෑසන 6:25 තමයි උපන් දිනේ සහ උපන් වේලාවේදී තිබෙන්නේ. 1994 මාසේ 4 උදෑසන 6:25 සඳරුවන් එළඹෙන සඳුදා දිනයේ සිට නව රැකියාවකට යන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න වගේ සඳහන් කර තිබෙනවා. ඉතින් මේ අලුත් රැකියාව මොන ආකාරයෙන් වේවිද? එයට හොඳින් මුහුණ දෙන්නට පුළුවන් ශක්තිය ලැබේවිද? ජන්ම පත්‍රය අනුව එය කොයි ආකාරයෙන් විසඳෙයිද කියා තමයි දැනගන්නට අවශ්‍ය වන්නේ. ඔබ උත්පත්ති ලැබලා තියෙන්නේ මීන ලග්නයේ කුම්භ නවාංශකෙන්. ඇත්තටම උත්තරසලණකෙත දෙවෙනි පාදයෙන්. මේ වර්තමානයේ ගත කරන කාලය 2014 ඔක්තෝබර් 23 වෙනිදා සිට 2032 වර්ෂයේ ජූලි මාසයේ 20 වෙනිදා වෙනකන් ගත කරන රාහුගේ මහත්සා කාල පරිච්ඡේදය. කිවිය යුතු කාරණේ තමයි මේ කේන්ද්‍රීය රැකියාවේ නියෝජනය කරන පිහිටීම සම්බන්ධයෙන් සලකා බලනකොට ඔබ ටිකක් යම් දෙයකට අඩිය තියෙනකොට ඒක ටිකක් මේ සැක සහිත විදියට සැක සංකා සහිතව තමයි ඔබ අඩිය තියෙනව පෙන්වන්නේ. ඒ නිසා ඔබ යම්කිසි දෙයක ස්ථීර අදිෂ්ඨානයක් ඇති කරගෙන ඔබ කටයුතු කරනවා නම් ඔබට ඉතා යහපත් වෙනවා. ඒක ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් ජය ගන්නට මේ ගත කරන කාල පරිච්ඡේදය ඔබට අගුණදායි තත්ත්වයක් පෙන්වුම් නොකලත් ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ රාහුගේ දසා කාල සීමාව නිසා විවිධ අදහස් විවිධ අවස්ථා වලදී තියෙනවා. එක් වෙලාවකට මේ ඔක්කොම දමල ගහලා මට රටයත් යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. තව වෙලාවකට ඒ අදහස වෙනස් වෙනවා. ඒ නිසා නිශ්චිත අරමුණකින් සහ නිශ්චිත අදිෂ්ඨානශීලී ගුණයක ඔබ කටයුතු කරනවා නම් ඔබගේ කටයුතු සාර්ථකත්වයට වගේම ප්‍රගතියටපත් වෙනවා. නමුත් ඔබ ඉන්න දේ කරන දේ ටිකක් වැටුඩු ඉඳලා කරන කෙනෙක්. මේ නිසා මේ தත්ත්වයේ සෑහෙන දුරට යටපත් වෙයි ඔබට ඔබ රත්න ගෝමෙදයක් පළඳින්න එන ආලෝකයේ පරාවර්තනය වෙන්නට යටතුඩු උලටිටන උපදාලා ඊට අමතරව වෛරෝඩි කියන ගල් වර්ගයේ පළඳින්න එවිට බොහොමයක් බාධක සහ අවිරතාවයන් ඉවත් වෙලා ඔබගේ ඉලක්ක සහ අරමුණු කරා යන්නට අවශ්‍ය කරන වාසනා ගුණ නිසා වාග්ය පෑදෙයි. ඔබ ටිකක් අන්‍යයන්ට යටත් නැතුව බොහොම ස්වාධීනව ජීවත් වෙන්න උත්සාහ ගන්නා කෙනෙක්. මේ නිසා නිතරම කරන්න යන දේදී ඔබට වඩා ඉහළ යම්කිසි පිරිසක් හිටියොත් ඔබ නිතරම අසහනකාරී තත්ත්වයට පත් වෙන බව පෙන්වුම් කරනවා. මේ නිසා ටිකක් ඉවසීමෙන් මේ කාලවකවන තුළදී කටයුතු කරන්න කියලා ඔබට දෙන්න තියෙන විශේෂම උපදේශනය. හරි, අද දවසට අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. ඉතින් මම හිතනවා අද ලිපි වලට අවස්ථාව දුන්නා, දුරකථනයට අවස්ථාව දුන්නා, උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. ඒ වගේම මේ කියන උපදෙස් මම හිතනවා පොදු වේගත් කළ හැමෝටම ප්‍රයෝජනවත් වන ආකාරයේ උපදෙස් ඉවසීම දිනු කරගන්න අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න මේ ආකාරයෙන් හැමෝටම වටිනා උපදෙස් කිහිපයක්ම ලැබුණා. එහෙනම් ඉතින් අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. බුදුමන්ට බොහොම ස්තුතියි. හයි සමන්. අයිබෝන් සුබම සුබ දෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. අද අහංගාරවාදා වින්දනයේ උදෑසනයේ සුරුපි විශේෂාංගයක් එක්කයි ඔබ වෙක්ත කරගන්න සූදානම්. ලස්සන ගැන, සුන්දරත්වය ගැන, ආකර්ෂණීය බව ගැන, මේ දේවල් ගැන කතා කරන්න කවුද අකමැති නේද? ඉතින් මේ දේවල් පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. අදත් අපි සූදානමින් ඉන්නවා පත්තිකලයට පිවිසෙන්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්. විශේෂයෙන්ම මංගල දිනය කියලා කියන්නේ ඕනෑම යෝතියක් දක්ින සිහිනයක් නේද? ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න සුන්දරතම මනාවලියක් බවට පත් වෙන්නට කවුද අකමැති? ඒ නිසාවෙන්ම අපි හිතවත් දවසේ සුරූපී විශේෂාංගෙන් බොහොම සුන්දර මනමාලියන්ගේ දසුන් ඔබට සමීප කරන ගමන් අපේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් කල් නෑ මේ දෙන්න. ටික කාලයක්. නමුත් ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසාම අපි අද දවසේදී ඒ දෙපළව තමයි ආරාධනා කළ හිරි ටීවී මැදිරියට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මංජුල තිලකරත්න ඔයාවත්, ඒ වගේම ඉන්දුමාලා රාජපක්ෂ ඔබතුමීවත්. අයිබෝන් කොහොමද ජීවිතේ? හොඳින් වැඩ ටික කරගෙන යනවා. මේ දවස්වල වැඩ වැඩිද? මේ දවස්වල නම් ටිකක් වැඩ වැඩි. අද හරි වෙනස් අපේ සුරූපි විශේෂාංගය. මොකද වෙනස් දේවල් තමයි අපි පෙන්වන්න සූදානමින් ඉන්නේ. දැන් බලන්නකෝ අපි සාරියකක් අපි කඩේකට ගිහිල්ලා වෙළඳපළේ මිලදීගෙන එනවනේ නේද? ඉතින් අපිට සල්ලි තියෙන පිළිවෙලට අපි ඉතින් නිර්මාණ කරනවා, විලාසිතා තෝරගන්නවා. නමුත් මේ අත් දෙකෙන්ම තමයි අද දවසේදී අපි පෙන්වන මේ සුන්දරතම මනමාලියන්ගේ සාරි හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන. එහෙම නේද මංජුල? ඔව් අයෂා. එහෙමනම් රශ්මි ගැන කතා කරමු. ඇත්තම අයෂාද රශ්මිට අපි උඩරට ඔසරියක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ උඩර ඔසරිය නිර්මාණය කරද්දී අපි මේකට කට්වකයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම විශේෂයෙන් කියන්න කැමති මේක ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක්. ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක්. ඒක තමයි සතුටින්ම කියන්න ඕනේ. මොකද අද අත්කම් නිර්මාණ කියන දේ බොහෝ දේ අඩුයි. අපි ගිහිල්ලා කලෙන් දෙයක් අරගෙන ඒ දේ අපි ඇඟට ෆිටෝන් බලලා එක මහලා අපි නිර්මාණයක් ඉදිරිපත් කරනට වඩා මේ සියලුම තියෙන සියුම් කොටස් සියලුම දේවල් හැම දෙයක්ම අතින් නිර්මාණය කරන ඒවා අපේ ශ්‍රී ලාංකීය ශ්‍රමයක් එක්ක.
ඉතින් ඒත් එක්කම මම කතා කරන්න කැමති රශ්මිගේ ඔසරිය ගැන. මේක නිර්මාණය කරලා තියෙන බ්‍රොකේට් කියන මැටීරියල් එක. බ්‍රොකේට්. මේ මැටීරියල් එක ඇත්තටම සාම්ප්‍රදායික උඩරට මනමාලිකට ඉතාමත්ම සුදුසුයි. මොකද මේකේ තියෙනවා රත්තරම් පැහැති කෙඳි. කෙඳි සහිත මික්ස් වස්ත්‍රාභරණ තමයි අපි උඩරට ඔසරියකට භාවිතා කරන යුත්තේ. ඉතින් ඒත් එක්කම මම මේකට net එකක් පාවිච්චි කරලා තියෙනවා. මොකද මේ ටිකක් අපි ඒකේ සාම්ප්‍රදායික උඩරට ඔසරිය වුණාට අපිට ඒකේ පොට පොඩ්ඩක් නවීකරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අද කාලේ යන රටාවත් එක්ක. ඒත් අපිට මේකද කියන්න බෑද මේ සාම්ප්‍රදායානුකූලම උඩරට මනමාලියක් කියලා අපිට අර්ථකථන දෙන්න බැරිද? ඇත්තටම ඉස්සරහ පැත්තෙන් බැලුවොත් මේක සාම්ප්‍රදායානුකූල උඩරට මනමාලියක්. නමුත් පිටිපස්සෙන් පොට ටිකක් දිගට දාලා තියෙනවා. මොකද ඒකට හේතුව නිර්මාණකරුවෙකුට එක තැන රැඳෙන්න බෑ. ඇත්තටම නිර්මාණකරුවෙක් නිර්මාණයක් ඉදිරිපත් කරනකොට අපිට මේ හැම පැත්තක් ගැනම සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යයෙන්ම. මුල්ඇඳුමත් එක්ක උඩරට ඔසරිය අපි මනමාලියකට අඳවනකොට ඇත්තටම කොයි තරම් අපි විචූරණ කරත් පිරිමි කෙනෙක් මුල් ඇඳුම ඇඳලා කියන්නේ මනමාලය මුල් ඇඳුම ඇඳලා ඉස්සරහට එනකොට අර කාන්තාව පොඩ්ඩක් පිටිපස්සට යන්න උත්සාහ කරනවා. හේතුව මොකද? ඒකේ නිර්මාණ බොහෝ සෙයින් විශාලයි. අනිත් එක ඒකේ තියෙන පෞරුෂත්වය ගොඩක් වැඩි. ඉතින් ඒකත් එක්ක අපි ඔල්ලරට ඔසරිය මැච් කරන්න තමයි මම මේ පොටක් දිගට පොටක් දාලා ඒ පොට වටේටත් කට්වර්ක් එකක් දාලා හෙඩ් පීස් එකට එන එකම පොට වටේට දාලා මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසායි. ඒක තමයි මංචල කොහොම කළත් දැන් අපේ නෑ දැන් හිතමිතරන් වෙන්නට පුළුවන්. එදා දවසේ ඇහැ යන්නේ මනමාලයට නම් නෙවෙයි, මනමාලිටම තමයි නේද? හැම අතින්ම අපි බලන්නට අවශ්‍ය වෙනවා මනමාලියගේ සුන්දරත්වය ඉස්මතු කරලා පෙන්වන්න. එහෙම උනොත් ඉතින් අසාධාරණ දෙන්නම ලස්සනට ඉන්නු. නමුත් ඉතින් අපි විශ්වාස කරනවා කාන්තාවන් විදිහට මනමාලිය තමයි එදා දවසේ අපි හැම කෙනෙක්ම ලෙත ගැටෙන්නේ කියලා. අපිට කියන්නකෝ කොහොමද මේකප් කරලා තියෙන්නේ, හෙයා ස්ටයිල් එක අපි ඒ දේවල් පිළිබඳව කතා බහ කරමු. ඔව් රශ්මිය, මම අද හැඩ ගන්නලා තියෙන්නේ සාම්ප්‍රදායික මනාලියක් විදිහට. සම්ප්‍රදාය රැකෙන විදිහට මම ආභරණ කට්ටලේ උනත් මං යොදාගෙන තියෙනවා. දැන් මේ වගේ පැහැයකදී ඇයිඳු මේ අපි රතු කියන වර්ණයෙන් යුතු ආභරණ පළඳින්න හිතුනේ ඇයි? ඔව් අපේ ඉස්සර කාන්තාවත් අගස්ති මාලය පැළඳුවා. අගස්ති මාලයේ තියෙන රතු පැහැය. ඒකින්ද ගොඩක් මනමාලිකට රතු පැහැයත් එක්ක යනවන තමයි ගොඩක්ම සුදුසු. මේ ඇඳලා තියෙන මංගල ඇඳුමත් එක්ක රතු පැහැති ආභරණ හොඳට ගැලපෙනවා. ඒ වගේම අපි කතා බහ කරමු හෙඩ් ඩ්‍රෙස් පළඳලා තියෙනවා, ඒ වගේම මේකප් එක පිළිබඳව. ඔව්. හෙඩ් ඩ්‍රෙස් එක සාම්ප්‍රදායික මනාලියකට සුදුසු කොණ්ඩේ වෙන්නේ බැඳි කොණ්ඩය. ඒකෙන්ද මම ඒ බන් එකක් ආකාරයට මම කොණ්ඩ සැකසුම කරලා තියෙනවා. ඒකට අනුකූලව මම ඉද්ද පොහොට්ටු ටියුලිප් ආධාර කරගෙන හෙඩ් ඩ්‍රෙස් හදලා තියෙනවා. කොණ්ඩ කූර සාම්ප්‍රදායික මනාලියකට පළඳින්න ඕනේ ආභරණයක් මම මේක පළඳලා තියෙනවා. මනාලියගේ ඉස්සරහා නලල් පටිය අපිට පේනින්න ඕනේ හරි විදිහට නම් ඉස්සරහෙන් බලද්දී ඩියල්ලක් ගලාගෙන එන ආකාරයට තමයි නලල් පටිය පේනින්න ඕනේ ඉස්සරහට. ඒ විදිහට මම නලල් පටිය පළඳලා තියෙනවා. සහ ඉරහඳ? ඉරහඳ. ඉරහඳ කියන්නේ නලල් පටියෙන් කියන්නේ දෙන්නේ දෙපැත්තෙන් ඇවිල්ලා මැදින් එකතු වෙන එක තමයි නලල් පටියෙන් අදහස් කරලා තියෙන්නේ. එතකොට ඉරහඳෙන් කියන්නේ මුළු ජීවිත කාලෙම ඉරහඳ පවතින තාක්කල් අපේ දෙන්නගේ සම්බන්ධය තියෙනවා කියන එක. දැන් ඉරහඳ පවතින තාක්කල් ඔය දෙන්නගේ සම්බන්ධය තියෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් කොච්චර කාලෙ විවාහ වෙලා දෙන්නම දැන් එකම ගමනක් යන්නේ දෙන්නත් එක්ක. අපි කැමති ඒතරතුරු කතා බහ කරන්න. රශ්මිවත් අපි සමීප දර්ශන පෙන්වන ගම. ඇත්තටම ඒෂා අපි දෙන්න විවාහ වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා. ඇත්තටම අපි දෙන්න විවාහ වෙනකොට මේ කිසිම දෙයක් ගැන කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. මම ඇත්තටම බැංකුවක වැඩ කරේ. ඇත්තටම මම ගෙදර හිටියේ. අපි දෙන්න දැකලා දැක්කේ පළවෙනි සතියේම විවාහ වෙච්ච දෙන්නේ. ඉතින් අපි විවාහ වෙලා ටික දවසක් යනකොට මගේ රස්සාව මම බැංකුවේ රස්සාව වැඩ කරනකොට මගේ රස්සාව පොඩි පොඩි දුර්වලකම් එක්ක රස්සාව නැති වුණා. ඇත්තටම කියනවා ඒත් එක්ක ඉතින් කර කියා ගන්න දෙයක් නැතිකොට පටන් ගත්ත දේ තමයි මේ සාරි නිර්මාණය. ඉතින් මේ නිර්මාණයේදී මං සාරිය හදනවා, මෙයා එක අඩුපාඩු කියනවා, මං සාරිය හදනවා, මෙයා එක අඩුපාඩු කියනවා. ඔයකම මං කිව්වා ඉන්දු අපි මේ බියුටි කල්චර් පැත්තට ගියොත් පොඩ්ඩක් හොඳ නැද්ද කියලා. ඉතින් එතනදී ඉන්දු කිව්වා හරි කරමු, මම දන්න ටිකෙන් මම කරන්නම් කියලා. ඇත්තටම අපි දෙන්න තනි තනියම දෙන්නට දෙන්න තමයි මේ ප්‍රොඩක්ට්ස් පාඩම් කරලා මේ වගේ ඉන්නේ මොනවද කියලා කියුවේ. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි අද මෙතෙන් ආවා. ඇත්තටම
අත්දැකීමෙන් ආපු ගමනක්. අනිවාර්යෙන් අත්දැකීමෙන් හැකියාවෙන් අත්දැකීමකින් ආපු ගමනක්. හරි. ඉන්දුව නම් අපි කලින් දැකලා තියෙනවා ටෙලිඩ්‍රාමාස් වල නේද? දැන් නම් ඒ පැත්තට වැඩිය නෑ නේ. රූපලාවන්‍යයට තමයි. ඔව්. දැන් මුළු කාල වේලාවම යදලා තියෙනවා. නැවතත් අපි සුරුපි විශේෂාංගයත් එක්කයි ඔබ එකතු කරගන්නේ. දැන් වෙන්දට නම් වින්ද ඉන්න තනියම අද මනාලයකුත් එක්ක ඇවිල්ලා ඉන්නේ නේද? ඒ නිසා අපි ඒ දෙන්න පිළිබඳව කතා බහ කරමු. කවුද විස්තර කරා? මංජුල. ඇත්තටම අද ස්වින්නෙන් වින්දයා යෝලක් විදියට තමයි හඳලා තියෙන්නේ. මේක සම්ප්‍රදාන උඩරට මනාලියකින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා තියෙනවා. මේක වෙස්ටර්න් කැන්ඩියන් එකක්. ඒක බ්ලේස එකකට මම මැච් කරලා තියෙන්නේ. ඇත්තටම ස්වින් ඇඳලා ඉන්න බ්ලේස එකයි ඒ කලර් එක මැච් කරලා තියෙනවා මං. මේ ගැන කතා කරොත් මේක රෝස් ගෝල්ඩ් කලරකින් තමයි මේක හදලා තියෙන්නේ net material එක. ඔව් ඒක තමයි අපි සාමාන්‍යයෙන් දකින වර්ණයක් නෙවෙයි නේද? නමුත් මේ වර්ණයන් වලටත් ඕනම යෝතියක් ප්‍රිය කරනවද? ඔව් ඇත්තටම පළවෙනි දවසේදී මනමාලයක් ශරීර වර්ණේ පැහැපත් ටිකක් පැහැපත් කෙනෙකුට මේක ගොඩක්ම උචිතයි. මොකද මේක වෙස්ටර්න් ටච් එකක් එක තමයි අපි ගිහිලා තියෙන්නේ. මොකද මේ ඇත්තටම ෆොරිනර්ස් ලගේ ෆොරින් කලර්ස්, ඒ කියන්නේ ෆොරින් කලර්ස් කියන්නේ හරි ඇහැට ප්‍රියයි. හරිම පැහැපත්. හරිම පැහැපත්. ඒක ගොඩක් දුරට හරියන්නේ ෆෙයර් ස්කින් එකකට. එතකොට මේ ස්කින් එකත් එක්ක මම මේ සාරියේ මේක 3D වලට දැන් ඇත්තටම අලුත් පරපුර යොමු වෙලා තියෙනවා මේ 3D මැටීරියල් වලට. මේවා ඇත්තටම මේවා අපේ රටේ මැටීරියල් නෙමෙයි. මේවා ඩුබායි වගේ, ඩුබායි, ෆිලිපීන්ස්, ඉන්දුනීෂියා වගේ රටවලින් ගෙන්නන මැටීරියල්ස්. ඒත් මචන් දැන් මේ මැටීරියල්ස් අපි මිලදී ගන්නෙ පිට රටින්ද? නෑ, ඇත්තටම පිට රටින් ගෙන්නන අය ඉන්නවා ලංකාවේ. මොකද මට මේ මැටීරියල් එකක් එකපාරක් මිලදී ගත්තාම මට ඒකේ ලොට් එකක් ගෙනලා තියාගෙන තේරුමක් නෑ. ඉතින් හොඳම දේ තමයි Tamanට ළඟින්ම තියෙන ඇත්තටම නිර්මාණකරුවෙක් මාකට් එකකට අපි නිර්මාණයක් ඉදිරිපත් කරනකොට මේ ගොඩාක්ම මේ සැලකිලිමත් වෙන්න ඕනේ නෑ මං හිතන්නේ. මේ අපි මේ පිට රටින් ගේන්නේ අපිට අතට තියෙන්නේ මොකද්ද? ඒකෙන් නිර්මාණයක් ඉදිරිපත් කරන එක තමයි මං හිතන්නේ. මොකද වටින්නේ? මොකද මේ නිර්මාණේ හුඟක් අපිට සාමාන්‍ය ජනතාවට මේ සාමාන්‍යයෙන් අපේ විවාහ උත්සවයකට අඳින මනමාලියෙකුට සාමාන්‍ය මුදලකට බජට් කරලා මේ වගේ අඳමක් හදාගන්න පුළුවන්. දැන් ඔන්නේ ප්‍රශ්නෙත් එනවනේ මංජර. හැම දෙයකටම ආර්ථිකයෙන් බලපාන්නේ නේද? ඉන්දු ගොඩක් වෙලාවට අපි මේ සාරි ෂොප් එකකට ගිහිල්ලා මිලදී ගත්තත් අපේ බජට් එක අපේ ආර්ථිකයට ගැලපෙන විදිහට තමයි අපි සාරි තෝරගන්නේ. දැන් මේ විදිහට වැඩ දානකොට දැන් ඔබේ අතෙන් මේ සියලු දේ වෙනකොට ටිකක් මිල අධිකයි කියලා අපිට හිතෙනවා. එහෙම නැද්ද? ඇත්තටම මේ මේක දකිනකොට නම් ගොඩාක් එහෙම හිතෙනවා තමයි. නමුත් මේකට ලොකු මුදලක් යන්නේ නැහැ. අපි මේක නිර්මාණය කරනකොට අපි මුදලත් එක්කම ඇත්තටම වියදම් කරන තරමට තමයි ඇඳුමක් ලස්සන වෙන්නේ කියන අරමුණකුත් තියෙනවා. නමුත් මේක මාකට් කරලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට අපිට මේක කරන්න පුළුවන්. මොකද ශ්‍රී ලාංකේය ශ්‍රමයේ එකක්, අනිතක අපේ රටේ හදන දේවල්. එතකොට මේවට අපිට මේකේ රෙඩිකැලිටි කරගෙන අපිට මේ විදිහට හැඩ වැඩ දාලා ලස්සනට අලුත් නිර්මාණ කරන්න හොඳ නිර්මාණකරුවෝ මේ අපේ රටේ ඉන්නවා. ඉතින් ඒ විදිහට බිහි වෙච්ච කෙනෙක් තමයි මම දවසින් දවස මේ වගේ ගමන ඉස්සරහට යන්නේ. ඉතින් ඒකෙදී මම මේකට මේ 3D මැටීරියල් එක පාවිච්චි කරලා තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ ස්කර්ට්, ටයිට් ස්කර්ට්, සාමාන්‍යයෙන් ගෑනු ළමයි අඳින ටයිට් ස්කර්ට් තියෙන්නේ. ඒ ටයිට් ස්කර්ට් එකක් විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. ඒ ටයිට් ස්කර්ට් එකට පිටිපස්සෙන් මං නෙරිය කොටසක් වගේ සාමාන්‍ය දිග කොටසක් මං ඒකට එකතු කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පීකොක් ටේල් එකක් වගේ, ඒ කියන්නේ ඕවල් ෂේප් එකක් එක්ක පිටිපස්සට අපි මැටීරියල් එකතු කරලා තමයි ඒක ඒ ඇඳුමට අපි එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ මට මේ ඇඳුමේ ඔසරි පොටයි ඒ අපි එකතු කරපු කොටසයි දෙක වෙන් කරලා පෙන්වන්න තමයි මම ඒකට නෙරිය පාවිච්චි කරලා තියෙන්නේ. සාමාන්‍ය උඩරට ඔසරි නෙරිය පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඉස්සරහෙන් ටයිට් ස්කර්ට් එකක් වගේ පේන්න ඕන නිසා තමයි මම පිටිපස්සට ඕපන් එකක් දීලා තියෙන්නේ. මේ ඕපන් එක ටිකක් උඩට ඕපන් කරලා තියෙනවා. නමුත් ඒක පේන්නේ නැහැ. ඇයගේ සංවරය එහෙමම මේ විදිහටම රැකෙන විදිහට. මොකද මනමාලිකයෝම ගොඩක් කෙනෙක් බලන්නේ ඉතාම සංවර, පැහැපත්, ලස්සන, කොටිම සිංහලෙන් කියන සිරියාවන්ත මනමාලිකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා කොණ්ඩේ උඩට පීරලා ඒ වෙස්ටර්න් එකක් තියෙන්න. ඉතින් මම මගේ ළඟට කෙනෙක් ආවොත් මම එයාත් එක්ක කතා කරන්නේ වට ඕනේ කොයි විදිහද, මොකද්ද ඕනේ කියලා තමයි කතා කරන්නේ. ඒ වගේ කතා කරලා අපි ඇත්තටම මේ හිරු මැදිරියට එන්න තමයි මේක අපි නිර්මාණය කරේ අලුත් නිර්මාණයක් විදිහට. මේක මගේම නිර්මාණයක්. මට හිතනවා දැන් ගොයිනවේ එකකදී වුණත් නේද සාමාන්‍යයෙන් අපිට මේ වගේ විලාසිතාවක් භාවිත කරන්නට හැකියාවක් තියෙනවා. හැබැයි ඒක හොඳ පැහැපත් සමක් තියෙනටත් ඕනේ. මේකප් තියෙන්නේ ඒක නේ ලායිනේ. මේකප් තියෙන්නේ ඇත්තටම
අපිට කියන්නක වින්දයාව කොහොමද අද දවසේදී මේකප් කරලා තියෙන්නේ හෙයා ස්ටයිල් එක කරලා තියෙන්නේ ඉඳු ඔව් අයෂා වින්දයාට අද බටහිර ආරයකට තමයි මම හැඩ ගන්නලා තියෙන්නේ එයාගේ ආභරණ උනත් මම හරි සිම්පල් විදිහට තමයි යොදාගෙන තියෙන්නේ හැබැයි මම හෙයා ස්ටයිල් එක හෙවි හෙයා ස්ටයිල් එකක් කරලා තියෙනවා මොකද මට හිතෙනවා ඒ හෙයා ස්ටයිල් එකේ වින්දයාගේ පෙනුම තවත් වැඩි දියුණු වෙලා පේනවා කියලා මට හිතුණා. ඒක නිසා මම හෙයා ස්ටයිල් එක හෙවි හෙයා ස්ටයිල් එකක් කරා. සමහරවිට මේ කලයකත් එක්ක කොහොමද මේ ආභරණ තෝරගන්නේදි මේ සිල්වර් ජුවලරිස් වලට ගිහිල්ලා තියන්නේ නේද? ඔව්. පබළු මිස්ටර් ජුවලර් තමයි මම දාලා තියෙන්නේ. ඒක අර ඇත්තටම සැහැල්ලුයි. ඒක හින්දා තමයි මම ඒක යොදාගත්තේ. සමහරවිට ගෝල් කියන වර්ණය ගැලපෙන්නේ නැද්ද? ගෝල්ඩ් උනත් මේකට දාන්න පුළුවන් වර්කේ ගෝල්ඩ්ුත් තියෙනවා සිල්වර්ත් තියෙනවා කොපර් කලර් එකක් තියෙනවා ඒකෙන්ද අපිට ඒ විදිහට මැච් කරලා දාගන්න පුළුවන් දැන් වින්දයාගේ රුව ගැන නම් අපිට අමතෙන් කතා බහ කරන්න ඕනේ يعني බොහොම පහපත් සමක් නෑ ඇයිට තියෙන්නේ මම හිතන්නේ මේ මේ වගේ පෙනුමක් තියෙන අයව ලේසි නේද මේකප් කරන්න ඉන්නේ ඔව් ලේසි ගොඩක් ලේසි අපිට මේකප් එක ගැන කියන්න ඕ මේකප් එක මම එයාගේ අසමේ වර්ණයට මම මේකප් එක කරලා තියෙනවා අයි මම ගොඩක්ම අයි මේකප් එක තමයි ගොඩක්ම සැලකිලිමත්ව කරන්නේ මොකද මනාලියක් මං හිතන්නේ එදාට ගොඩක් ලැජ්ජයි එයා හැමදේම කතා කරන්නේ එයාගේ ඇස් දෙකේ ඒක නිසා මම අයි මේකප් එක මම ලස්සනට කරනවා ගොඩක් තියුණු ඇස් දෙකක් විදිහට මම අයි මේකප් එක කරලා තියෙනවා දැන් මේ පැහැයත් එක්ක බලනකොට මල් කලඹ ටිකක් අපිට ටිකක් highlight වෙලා පේනවා. ඇයි මේ වගේ වර්ණයන් වලට ගිහිල්ලා මේ වගේ මල් කලඹක් නිර්මාණය කරනවා? ඔව් මේකේ colors ගොඩක් තියෙනවා. mix switch එකක් තියෙන්නේ bokeh එක. ඒක මේ සාරියත් එක්ක ගොඩක් match වෙනවා. peach color එක, white color එක, orange color එක mix වුණාම ලස්සනයි කියලා මට හිතුණා. ඒක නිසා මේ bokeh එක ටිකක් විශේෂයි. සාම්ප්‍රදායික මනාලියට සාමාන්‍ය ටිකක් ලොකු බොකේ එකක් තමයි එන්නේ මේක මම මේ පොඩි බොකේ එකක් තමයි හදලා තියෙන්නේ නුග මුල් යොදාගෙන ඔව් බොකේ කරා දැන් ස්වින් ගැන කතා කරේ නැත්නම් ස්වින් තරහ වෙනවා ඒකත් මංචල අපිට කියන්නකො දැන් තියෙන නවතම ට්‍රෙන්ඩ් එක නැත්නම් නවතම විලාසිතාවද මේ ඔව් ඇත්තටම මම ස්වින්ගේ කලර් එක මැච් කරා මේ සාරියකට පළමුවෙන්ම අනිත් එක එයාගේ හැඩය. එයාට මම ඇත්තටම මෙයාව තෝරගත්තේ මේ මනමාලිගේ මේ මනමාලිය වෙස්ටර්න් මනමාලිය වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙක්. ඇත්තටම කොණ්ඩේ පැත්තකට පීරලා එහෙම ඉන්න කෙනෙක්ට බ්ලේසර් එකක් අඳලා අපිට මේ ඇඳුමත් එක්ක මැච් කරන්න අමාරුයි. එතකොට මොඩර්න් ට්‍රෙන්ඩ් එකට යනකොට ට්‍රෙන්ඩ් මනමාලියක් වෙනකොට අපිට මේ වගේ ග්‍රූම් කෙනෙක් මේ වගේ කෙනෙක් මේ බ්ලූම මේ විදිහට තමයි අපි සකස් කර යුත්තේ කියන එක පෙන්වන්න තමයි ඇත්තටම මට ඕනේ වුනේ. I think මේකෙදි ඇත්තටම අපි ඇඳුම් නිර්මාණය කරද්දී වුණත් ඇඳුමේදී අපි ඒකේ කලර් එක භාවිතා කරේ පොඩ්ඩක් ඕෆ් ටයිප් එකට එන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් සාරියේ කලර් එකට පොඩ්ඩක් අවපැහැති වෙන්න තමයි අපි ඇඳුම යොදාගෙන තියෙන්නේ. ඇත්තටම මං හිතුවා සුයින් මේකට හොඳටම ගැලපෙයි කියලා. දැන් මංජුල මේ ගොඩක් වෙලාවල් වලට දැන් අපි ඩිසයිනර් වෙයා කියන පැත්තට ගියත් සමහරක් අවස්ථාවල මම දැකලා තියෙනවා ෂොප්ස් වල දැන් එක ඩිසයිනර් වෙයා කියලා කිව්වට මේ ඒකෙම්ම තවත් සාරි විලාසිතාවන් තියෙනවා. එහෙම අත්දැකීමුත් මට තියෙනවා. ඒ නිසා දැන් නමුත් මේ වගේ අපේ ලාංකිකයෙක් මේ විදිහට ඇඳුම් මොස්ට නිර්මාණ කලාවට පිවිසලා මේ වගේ නිර්මාණයක් කරනකොට මම හිතන්නේ කිසිම පැකිලීමක් වෙන්න ඕනේ නැහැ. තමන්ගේ මංගල දිනේදී මේ තමන්ගේම විලාසිතාව නේද? තව කෙනෙක්ට මේ විලාසිතාව මම හිතන්නේ ඔබ අතන නිර්මාණය වෙන්නේ නැතුව ඇති. නෑ නෑ ආයිෂා දැන් තමයි ආයිෂා හරිම දේට ආවේ. ඇත්තටම කියනවනේ නිර්මාණ කරුවෙකුගේ නිර්මාණයක් කියන්නේ එකයි. මට මේක රුපියල් 50000ක් කියන්නත් පුළුවන් 25000ක් කියන්නත් පුළුවන් ලක්ෂයක් කියන්නත් පුළුවන් ලක්ෂ 2ක් කියන්නත් පුළුවන්. අනිත් එක රජ කාලේ මනමාලියෙකුට ඇඳුමක් සාදවෝ ඒ කාලේ. නමුත් අද කාලේ අපි කරන්නේ පිටරටවල වලින් ගෙන්නනදී ඇඟට දාලා ඒ දේ උපමට්ටම් කරලා අපිට මේක විතරයි තියෙන්නේ කිව්වට අනිවාර්යෙන් මේකෙන් අනිවාර්යෙන් 10ක් 15ක්වත් අනිවාර්යෙන් අපේ රටට මේකින් සාරි එනවා. ඉතින් මේගොල්ලෝන්ගේ මං හිතන්නේ මාකට් එකේදී අපි මාකට් කරන්නේ මේ වගේ දෙයක් හදන්න මේ වගේ නිර්මාණකරුවන් අලුතෙන් බිහි වෙන්න ඒකට ආසහාය ඉන්නෝ නම් අපිට කතා කරන්න අපි ඒයටත් උදව් කරනවා. අපේ රටේදී අපි රැක ගන්න පුළුවන් නම් මොකද ඇත්තටම අපි කුවේණිගේ දරුවෝ කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. මොකද එදා විජයරජතුමා ලංකාවට එනකොටත් කුවේණි මැෂින් එකේ මාමා හිටියේ කියලා අතින් ඇඳුම් ගොතකද හිටියේ කියලා තමයි අපි දන්නේ. ඉතින් ඒ රටේ ඉපදිච්ච අපිට අපේ ඇඳුම නිර්මාණය කරගන්න බැරි නම් ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි පොඩ්ඩක් පසුබට විය යුතුයි. ඉතින් හොඳම දේ තමයි මේ වගේ
ඇඳුම් නිර්මාණය කරන්න ඕනේ. මේවට හොඳ තැනක් දෙන්න ඕනේ. ඇත්තටම දැන් අපේ උඩරට මනමාලියෝ විතරක් නෙමෙයි මේ ලංකාවේ සියලු මනමාලියෝ ගොඩක් කැමති මේ නිර්මාණ වලට, අලුත් නිර්මාණ වලට. මට විතරයි තියෙන්න ඕනේ මේක, මට වෙන කාගේවත් තියෙන්න ඕනේ. මංචුල මට මේක ආසයි, මම මේ විදිහට ආසයි, මම මේ පාටට ආසයි. ඉතින් ඒක හරි සතුටින් මම උනත් බාර ගන්නවා. මොකද මට ඒක හරි කස්ටමර්ගේ පැත්තෙන් ගත්තොත් කස්ටමර් මට කියන්නේ මොකද්ද, ඊදී තමයි මම කරන්නේ. 70% කස්ටමර් පැත්තෙන් ගන්න. ඉතුරු 30 තමයි මම නිර්මාණය කරන්නේ. බලනකොට කස්ටමර් ගාවම යාගේ නිර්මාණය, තමන් ගාවම තමන්ගේ නිර්මාණය තිබිලා තියෙනවා. අනිවාර්යෙන්ම. හරි. එහෙමනම් බොහොම සුන්දර කාල වේලාව ගත වෙලා ගියා. අද වෙනස් වූ වැඩසටහනක් දකින්නට අපේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබුණා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉන්දු. මොනවාද අනාගත බලාපොරොත්තු? තමන්ගේම කැපවීමෙන්, තමන්ගේම අත්දැකීම් තුළින් ආපු ගමනක් තව ගොඩාක් දුර යන්න තියෙනවා මේ ක්ෂේත්‍රේ. ඔව් ආයෂා. ඇත්තටම මගේ ලොකු කාලයක් නෑ මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා. අවුරුදු 3ක් වගේ කාලයක් තමයි. ඒ අවුරුදු 3ට මම ගොඩක් දුර ආවා කියලා මම හිතනවා. අනාගත බලාපොරොත්තුවත් මම මේ විදිහට ලස්සනට මනාලියන් හැඩගන්නලා මේ රටේ ගොඩක් ලොකු දෙයක් මනාලියන්ට කරන්න තමයි මගේ බලාපොරොත්තුව. හරි. එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නුවර ප්‍රදේශයේ ඉඳලා ඊයේ දවසේ කොළඹට ඇවිල්ලා ලස්සන මනමාලියන් පාන්දර ඉඳලා අඳගෙන ආවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ විශේෂාංගය හැදලා කියන දෙයක් තියෙනවා. ආයිෂ බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියටත්, අපේ අමල් මහත්මයාටත්, හිරු ටීවී ආයතනයේ හැම දෙනාටම, මේ කැමරා ශිල්පී හැම දෙනාටම, ඒත් එක්කම මාත් එක්ක සහභාගී වෙච්ච මනමාලියන්ට, මනමාලයන්ට, මේ සියලු දෙනාටම බොහොමත් ස්තුතිවන්ත වෙනවා. සරූපි විශේෂාංගෙන් අපි නැවතත් ඔබව හමු වෙන්නේ. ලස්සන ගැන වැඩිපුර හිතන්න ලෑස්ති වෙන අපි සාමාන්‍යයෙන් විවාහයේ ලෑස්ති වෙද්දී නේද, විවාහ මංගල්‍යයට සූදානම් වෙද්දී. දැන් අපි ලස්සන මනාලියන් දෙදෙනෙකුත් දැක්කා. සමහර විට ඔබත් ඔබේ විවාහයේ වෙනුවෙන් සූදානම් වෙන කෙනෙක් නම් ඔබේ සුන්දරත්වය ගැන ටිකක් වැඩිපුර හිතන කාලෙ වෙන්නේ නැති මේ නේද? එහෙම නෙමෙයි. ඉතින් හැමදාමත් ලස්සනට ඉන්න අපි හැමෝම කැමති නිසා ඔන්න අද දවසේ අපි ලස්සන වෙන අයට බොහොම අපූර්ව නිෂ්පාදනයකුත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ස්වභාවික නිෂ්පාදනයක් විදිහට ස්වභාවික සුන්දරත්වය රැකගන්න ඔබට භාවිතා කරන්නට පුළුවන්කම තියෙනවා. ලියා නිෂ්පාදන පිළිබඳව අපි අද දවසේ ස්වරූපී විශේෂංගෙන් කතා බහ කරන සූදානම්. අපිත් එක්ක ඉන්නවා වත්සලා දීලගොඩ සමගින් ලෝෂි. සුබෝදාසනක් දෙන්නට. සුබෝදාසන. මම මේ ලෝෂිගෙන් ප්‍රශ්නයක් අහන්න. මොකද ලෝෂිට තමයි මේ ප්‍රශ්නේ එවලා තියෙන්නේ. මම නෙවෙයි මේ ලියා නිෂ්පාදන දැනට භාවිතා කරන කෙනෙක්. ඇයට ප්‍රශ්නයක් ඇතිලා තිනවා. ඇය වැඩ කරන්නේ ඇඟලුම් කර්මාන්තයක සේවය කරන කෙනෙක් කියලා තමයි තියෙන්නේ. රෑට නානවලු ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක්. රෑට නානවා. හැබැයි ඇගේ කොණ්ඩෙත් යනවා. ඊට අමතරව ඇගේ මූණ ටිකක් පැලි වැටිලා වියපත් ස්වභාවයක් ඇවිල්ලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේ වෙනකොට යා ලියා ක්ලෙන්ස් එකයි ලියා ඩේ ක්‍රීම් එකයි භාවිතා කරනවලු. හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවලු. ඊට අමතරව දැන් ලෝෂිකෙන් අහන ප්‍රශ්නේ තමයි ලියා ස්ක්‍රබ් එක සහ පැක් එක භාවිතා කරන විදිහ චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලාත් අහලා තිනවා. සතියකට කීවතාවක් භාවිතා කරන්න ඕනේද කියලාත් අහලා තිනවා. ඕක මොකක්ද නේද? ඔව් තානියා, හොඳයි ඔය වගේ ප්‍රශ්නයක් අහලා ඉවරනේක. මොකද දැන් නොදන්න විදිහට පාවිච්චි කරලා අමාරු වැටෙනවට වැඩිය හරි විදිහට දැනගෙන පාවිච්චි කරාම ප්‍රතිඵල ලැබෙනවා අති ඉහළ. ඉතින් ඒ නිසා කියන්නේ මෙහෙමයි. දැන් ඔබ කොහොමත් ක්ලෙන්ස් එකයි ඩේ ක්‍රීම් එකයි පාවිච්චි කරනවා කියලා කිව්වනේ. දැන් සතියට දවස් දෙකක් හොඳට අපේ ලියා ස්ක්‍රබ් එක, ඒ කියන්නේ මම හැමදාම කියන දේ තමා ඇප්‍රිකෝට් සාරය අඩංගු වෙලා තියෙනවා. ඊට අමතරව ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල් සාරය එකතු වෙලා තියෙන නිසා හැම රැලි වැටීම, හැම එල්ලා වැටීම, මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. සතියට දවස් දෙකක් බොහොම පරිස්සමෙන්, ඒ කියන්නේ බොහොම ළඟ ළඟව ස්ක්‍රබ් එක කරගන්න. මොකද ස්ක්‍රබ් එකක් කියන්නේ පොඩ්ඩක් ඝනත්වයෙන් වැඩි දෙයක්. ඒ හින්දා ඔබට හම් වෙන සුළු වෙලාවෙ උනත් විනාඩියක් දෙකක් හොඳට ස්ක්‍රබ් එක කරගෙන ඊට පස්සේ ඔබට පුළුවන් ඒ කරන අතරතුරම සතියට දවස් දෙකක් අපේ ෆෘට් පැක් එක පාවිච්චි කරන්න. මොකද මේ හැම දෙයක්ම ලියා කියන්නේ ස්වභාවික ස්වභාව ධර්මයෙන් අත්වල් බැඳගත් දෙයක් ලියා කියන්නේ. ඉතින් ඒ නිසා ඔබව හැමදාම ආරක්ෂා කරනවා, ඔබව හැමදාම ලස්සන කරනවා. ඉතින් කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මොකද අපි වත්මන්දන වත්සලත් අපේ අපි පෞද්ගලිකව අපි කතා කරනවා මේ පැක් එක ගැන. අපි ගෙදරදී මේ දේවල් වලින් තමයි අපි අපේ රූපලාවන්‍ය දේවලුත් කරගන්නේ. ඔබගේ දෑතින්ම කරගන්න පුළුවන්, කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. පාවිච්චි කරන්න පැක් එක සතියට දවස් දෙකක් දාලා විනාඩි 20ක් විතර ඉඳලා හොඳට මූණට ගල් වුණාට පස්සේ තේරෙනවා මූණට පොඩ්ඩක් කතා නොකර වෙලට ඉන්න පුළුවන් නම් පොතක් හරි බලන්න, නැත්නම් පොඩ්ඩක් කතා නොකර ඉන්න හොඳයි. පොඩ්ඩක් කතා නොකර ඉන්න පොඩ්ඩක් නසුළු නිින්දකට හරි යන්න පුළුවන්. ඊට පස්සේ හොඳට තෙත මාතු කරලා පැක් එක අයින් කරලා දාලා ඊට පස්සේ ඔන්න තවත් ආරක්ෂාවට අපේ ටෝන එක පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රීන් ටී සාරයත් ලයිම් සාරයත් තියෙන ටෝන එක පාවිච්චි කරලා ඊට පස්සේ ඔබ දිවා කාලයේදී මේ සත්කාරය කරගත්තොත් ඔන්න ඔබට පුළුවන් අපේ ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඒ වගේම රාත්‍රී කාලයේදී මේ සත්කාරය කරගත්තොත් ඔබට පුළුවන් අපේ ලියා ෆයානස් ගෝල්ඩ් නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න. ප්‍රතිඵල
අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂ වන නිසා භාවිතා කරලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ලිපි නිසා දුරකථනංකව මම ඔබට මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියා හයිකියා පාමා පුද්ගලික සමාගම 21/5 පාගොඩ පාර නුගේගොඩ දුරකථනංක 0.71 0.39 4433 0.77 90.77 308 0.77 20 40 659. වත්සලා දැන් බොහොම කාලයක් තිස්සේ ලියා නිෂ්පාදන භාවිතා කරනවා. අපි මේ ටිකක් කතා කරුත් ලියා ගෝල්ඩ් නයිට් ක්‍රීම් එක ගැන කොයි වගේ ප්‍රතිඵලද මේ ලියා ගෝල්ඩ් නයිට් ක්‍රීම් එකෙන් ඔබට ලැබුණේ සහ ඒකෙන් අනිත් අයටත් ඒ වගේ ප්‍රතිඵල ලබා ගන්න අපි ගැන චුට්ටක් කතා කරමු. ඔව් තානියා, මොකද මේ නයිට් ක්‍රීම් කියන ඒ රැල්ල ආවේ මීට අවුරුදු ගානකට කලින්. ඉතින් අර නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරනවායි කියලා නොයෙකුත් විදිහේ නම් ගම් නැති රසායනික ද්‍රව්‍ය සෑහෙන්න එකතු වෙච්ච බ්ලීචින් එකතු වෙච්ච ක්‍රීම් තමයි අපේ කාන්තාවන් මේ දැන් මීට කාලයකට කලින් ආලේප කරන්න ගත්තේ. සමහර අය ඉන්නවා අදටත් ඒක පාවිච්චි කරනවා, දැන් නවත්ත ගන්න බැරුව ඉන්නවා. නමුත් මම මේ වෙලාවේ කියන්න කැමති අපේ ලියා ගෝල්ඩ් නයිට් ක්‍රීම් එක, ඒක ඉතාමත් හොඳ පෝෂණීය සත්කාරයක්. මොකද නයිට් ක්‍රීම් එකකින් තමයි රෑ කියන්නේ අපිව හරි සැහැල්ලු කරනවානේ. ඒ එකම හොඳ පෝෂණයක් තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දහවල් දවසේ නොයෙකුත් වැඩ කටයුතු වල යෙදිලා මනස රිලැක්ස් වෙලා ඒ හැම දෙයකම අපේ ස්කින් එකත් ඒ දේවල් වලට සූදානම් වෙනවා රාත්‍රී කාලේදී. ඉතින් මම අනිවාර්යයෙන්ම මේ ලියා නයිට් ක්‍රීම් එක පාවිච්චි කරනවා ටානියා. මොකද හොඳ පැහැපත් බවක් එක්ක, තෙතමනයක් එක්ක හොඳ පෝෂණීය බවක් තමයි උදේට පර්ල් ක්ලෙන්ස් එක දාලා මූණ හේදුවට පස්සේ අපිට දකින්න තියෙන්නේ. ඉතින් අර දැන් වෙන නාෆයානස් නයිට් ක්‍රීම් එකක් ගාලා පහුවදාට අර සුදු මැලි ගතිය නෙමෙයි, මේක ඉතාමත් අර ශ්‍රී ලාංකීය කාන්තාවන්ට හිමි රන්වන් පාට ඒ දේවල් හොඳ පෙනුමක් ලබා ගන්න හැකියාව තියෙනවා මේක ආලේප කරොත්. මොකද මේක 100%ක්ම තියෙන්නේ ස්වභාවික දේවල් අන්තර්ගතලා. මොකද බ්ලීචින් මේකේ කොහෙත්ම අන්තර්ගත වෙලා නැහැ. ඉතින් ඒක අර අපි හිතන තරම් මේ අද ගාලා හෙට ඒ හැමදේම නැති වෙලා සුදු වෙලා නිකන් එහෙම වෙන්නේ නැහැ. මේක මාසයක් විතර එක දිගට කන්ටිනියු කරන්න ඕනේ. එතකොට තමයි ඒ තියෙන පැහැපත් බව ලැප කැලල් නැති වෙලා ඒ පෝෂණයත් එක්ක ලැබෙන ඒ පැහැපත් බව තමයි මම දකින විදිහට ලස්සන කියලා කියන්නේ. හැබැයි සුන්දරත්වය කියලා කියන්නේ. හැබැයි ස්වභාවික සුන්දරත්වය ලබාගෙන ස්වභාවික නිෂ්පාදන විදිහට ලියා නිෂ්පාදන භාවිතා කරන්න ලියා ගෝල්ඩ් නයිට් ක්‍රීම් එක ගැන තමයි අපි මේ විදිහට කතා කළේ. දැන් මූණේ සුන්දරත්වය වගේම ඇඟත් ලස්සන තියෙන පැයි කාන්තාවක් වුණාම නේද ලස්සන සිහින් සිරුරක් තියෙනවනේ. දැන් ලියා විතින් තියෙනවා ස්ලිම් ඇන් ෂේප් ග්‍රීන් ටී එක. අපි චුට්ටක් කතා කළොත් ලෝෂි කොහොමද මේකෙන් ඇඟ කෙට්ටු කරගන්න කොයි විදිහටද පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඔව් ටානියා, ඕන කෙනෙක් කැමති ඇඟ ලස්සන සිහින් සිරුර. දැන් සාමාන්‍ය සිහින් සිරුරක් ගහම හැමෝම කැමති මේ හැඩැති සිරුරක් ගන්න. දැන් මහත කෙනෙක් ගත්තත් සමහරලාට මූණකට ලස්සනයි, හැබැයි බඩ ඇවිල්ලා එක්කෝ අත් දෙක මහත් වෙලා ඔය වගේ. ඒ කියන්නේ ඒකට හේතුව මේ අනවශ්‍ය තෙල් මේ දේ අපේ ඇඟ ඇතුලේ තැම්පත් වීම. ඉතින් අපි දැනගන්න ඕනේ මේ දේවල් අපි අපේ ශරීරයෙන් අනවශ්‍ය දේවල් ඉවත් කළා දැන්. මොකද මේ තැම්පත් වෙනවා කියන්නේ අවලස්සන එකක්. ඒක ඒක එක එක දෙයක් විතර, ඊට අමතරව හැදෙන මේ අතුරු ආබාධ ලෙඩ රෝගේ හැමදේම බෝනස් ලැබෙන බෝනස්. ඉතින් ඒ දේවල් අපි හැමදේම අවම කරගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ වෙළඳපොලේ තියෙන බොහෝ දේවල් පාවිච්චි කරන්න බයකමක් තියෙනවා. මොකද මේ දේවල් වල රසායනික දේවල් මේවා අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව ඒවා ක්‍රියාකාරීත්වය අපේ ශරීරය ඇතුළට ගියම මොන විදිහට වෙයිද කියලා හිතාගන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට විසඳුම විදිහට තමයි අපේ ලියා නිෂ්පාදන පෙළ ස්වභාවික දේවල් අන්තර්ගත කරලා අපේ මේ ස්ලිම් ඇන් ෂේප් ග්‍රීන් ටී එක නිර්මාණය කරේ. මොකද මේකේ ඉඟුරු, ගොරකා, සුදුලුණු මේ හැම දෙයක්ම අපි මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව ඇඩ්වාන්ස් එක අපේ තියෙනවා සිනමන්, ඒ කියන්නේ කුරුඳු සාරය මනාව කැටි වෙලා තියෙනවා ඇඩ්වාන්ස් එක. මොකද මේක ඉක්මනට කෙට්ටු නැගෙන, ගොඩාක් තරබාරු මහත කෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම තරබාරුකම අඩු වෙනවට අමතරව තමන්ට තියෙන ඔය දියවැඩියාව, ඊට අමතරව කොලෙස්ටරෝල්, මේ හැම දෙයකටම ලෙඩ රෝගවලට ප්‍රතිඵලයක් මේකේ තියෙනවා. මොකද ඒක අපි ඒක පෞද්ගලිකව දන්නවා පාවිච්චි කරන නිසා, පාවිච්චි කරන්න කට්ටියට දෙන නිසා. ඊට අමතරව මේ විශේෂයෙන් සඳහන් කරන ඕනේ අපි එදිනෙදා ගන්න ආහාරවල තියෙන අපේ තෙල් මේද දහනය කිරීමේ ශක්තියක් මේ ග්‍රීන් ටී එකට තියෙනවා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. බය වෙන්නේ නැතුව ආහාර වේලකින් පස්සේ විනාඩි 15ක් විතර ගියාට පස්සේ ඔබ හොඳ උණු වතුරකට දාලා හොඳට පානය කරන්න, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබගේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේද කොටස් ඔක්කොම දහනය වෙලා ගිහලා ඔය වැඩිපුරත්
තියෙනවා ටයර් කියන්නේ ටයර් මේ හැම දෙයක් නැතිලා ඔබට ලස්සන හැඩැති සිහින් සිරුරක් ලබා දෙනවා ලබා දෙනවා එහෙනම් අපි මේ කතා කරේ ලියා slim and shape green tea එක ගැන දැන් අපි නැවතත් අපි මුහුණේ සුන්දරත්වය ගැන වත්සලාගෙන් දැනගන්න කැමතියි දැන් මොකද වත්සලත් ලස්සනට ඉන්න කෙනෙක් විදිහට එමවක් වුණත් තාමත් ඇයිගේ සුන්දරත්වය පවත්වාගෙන යන කෙනෙක් විදිහට වත්සලා අපි කතා කළොත් සාමාන්‍යයෙන් අපේ කාන්තාවන් යෝතියන් ෆේෂල් කරන්න ලොකු වියදමක් වැය කරනවා කොහොමද ලියා නිෂ්පාදන භාවිතා කරලා මේ ෆේෂල් එකක් ගෙදරදී කොහොමද කරගන්න පුළුවන්කමක් තියෙනවද සහ කරගන්නවා නම් ඒකේ කොයිතරම් වෙනසක් අත්දකින්න පුළුවන්කමක් තියෙනවද අපිට ඇත්තටම තානියා මම මේ වෙලාවේ කියන්න කැමතියි මම අද වෙනකන් ෆේෂල් එකක් කරලා නැහැ ඒ කියන්නේ සලෝන් එකකට ගිහිල්ලා මම එහෙම කරන්න තරම් මගේ රූපයේ තියෙන මේ අඩුපාඩුවක් මම දකින්නේ නැහැ ඉතින් ඒක නිසා මම හැබැයි මගේ රූපය මේ විදිහට පවත්වාගෙන යන්න සෑහෙන මහන්සි වෙනවා. ඉතින් ඒකදී කරන්න තියෙන්නේ ඇත්තටම මගේ ජීවිතේ මගේ කලා ශාස්ත්‍රයේ වගේම මගේ පෞද්ගලික ජීවිතේ බබත් එක මන් ටිකක් කාර්යබහුලයි. සමහර වෙලාවට මට යන්න ඕන අවස්ථාවල මට ය아가න්න හැකියාවක් නැහැ සැලොන් වලට. ඇත්තටම මට එහෙම යන්න අවශ්‍යතාවයකුත් නැති වෙලා තියෙන මේ ලියා නිෂ්පාදන නිසා. මොකද මේකෙන් මම හැමදාම ක්ලින්ස් කරනවා නන සතියකට දෙසරයක් අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් කරනවා නන සතියකට දෙසරයක් පැක් එක මම දානවා මට වෙලාව තියෙන හැම වෙලාවකම දානවා ඩේලි ෆෑනස් ඩේ ක්‍රීම් එක සහ නයිට් ක්‍රීම් එක පාවිච්චි කරනවා ඉතින් ඒක නිසා මට මගේ රූපේ ලොකු ගැටලු ඇති වෙලා නැහැ. පිම්පල්ස් මගේ එන්නේ නැහැ. ලප කැලල් ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට ටානියා ඇස් වටේ පොඩ්ඩක් අර පොඩි ටයර්ඩ් ලුක් එකක් එන අවස්ථා තියෙනවා බබත් එක්ක සමහරලාට නිදි මරනකොට. නමුත් ඒ දේවලුත් මට ටග් ගාලා ඉවත් කරගන්න හැකියාව තියෙනවා අපේ ෆෘට් පැක් එකේ එහෙම ඇස් ළඟට මාලේප කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලින් හැමදේම මට මේන්ටේන් කරගෙන යන්න ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ලියා නිෂ්පාදන. ඒක නිසා මම හැම කෙනෙකුටම කියන්න කැමතියි අපරාධ කාලය සහ මුදල් ගොඩක් වැය කරන්න නැතුව ඔබට gedaradima ඔබේ සුන්දරත්වය පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා ලියා එක්ක හත්ල් බැඳගත්තු. ලියා එක්ක හත්ල් බැඳගෙන ඔබත් ලස්සන යෝතිය වෙන්න ඔන්න ඔබටත් පුළුවන්කම තියෙනවා ලියා නිෂ්පාදන භාවිතා කරලා ලෝෂිට සහ වත්සලාට දෙන්නට බොහොම ස්තුතියි අද දවස් අපිත් එක්ක සම්බන්ධ වුණාට එහෙමනම් අපි ස්වරූපී විශේෂාංගෙන් සමුගන්න ගමන් අද දවසේ විඳිනේ උදෑසනින් සමුගන්න තමයි සූදානම් වෙන්නේ ලිපිනේ සදුරකතනංක මම නැවතත් මතක් කරන්නම් ලියා හයිකියා පාමා පුද්ගලික සමාගම 21/5 පාගොඩ පාර නුගේගොඩ දුරකතන අංක 071-29-43-77-307-07-307-208-77-20-40-659 එහෙමනම් අඟහරුවක් දවසේ විඳින උදෑසනින් සමුගන්න අපි නැවතත් ඔබව හමු වෙනවා බ්‍රහස්පතින්දා දවසේදී විඳින උදෑසනින් එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමු